සුබම සුබ දවසක් ඔයාට. ඔන්න අද සූදානම් වෙන්නේ රසම රස කෑමක් හදන ගමන් වියන වෙලාවට ප්‍රයෝජනවත් වෙන. ඒ වගේම උයද්දි බිහැති දැනගෙන ඉන්න ඕනේ පුංචි පුංචි දේවල් ටික ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. ඔන්න මං අද සූදානම් වෙන්නේ රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක් හදා ගන්න. ඒ වගේම අපි කඩෙන් කොත්තු ෆ්‍රයිඩ් රයිස් වගේ දේවල් ගන්නකොට දෙන මස්සොද්ද තියෙන්නේ. අන්න ඒකත් මේ ගමම මම හදනවා. ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා මේ මස්සොද්ද හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම ඔලුවට දාන පොල්තෙල් ටිකකුත් මේ ගමම මම හිඳගන්නවා. මේ තෙහි ටික ගත්තේ රස බීමක් හදාගන්න. ෆ්‍රයිඩ් රයිස් එකට නියමිත ගැලපෙන රසම රස බීමක් හදාගන්න පුළුවන් මේ දෙහි එකතු කරගෙන. ඉතින් චුට්ටක් ඉන්නකෝ මං කියලා දෙන්නම් කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම කරන්න හදන්නේ තෙල් ටික හිඳෙන්න ලිපෙන් තියන්න. මේ තියෙන්නේ මම මිරිකලා කලින් තියාගත්ත පොල් කිරි. මෙතන පොල් කිරි දෙකක පොල් කිරි තියෙනවා. ඊයේ රෑ කෑම හදද්දී පොල් මිරිකන ගමන් මම මේ පොල් කිරි ටිකත් මිරිකගෙන මේ බෝතලයට දාගත්තා. ගොඩක් පැහැදිලිව මිටි කිරි දිය කිරි වෙන් වෙලා තියෙනවා. ඉතින් මම මේ මිටි කිරි ටික පරිස්සමෙන් අරගන්නවා මේ විදිහට. මේ විදිහට පොල්තෙල් හිඳ ගන්න හරිම ලේසි. වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒ වගේම ගෑස් ලිපක වගේ නම් විනාඩි 20ක් 25ක් විතර යනකොට තෙල් ටික හිඳ ගන්න පුළුවන්. මේ විදිහට පොල්තෙල් හිඳින්න කොහොමද කියලා හරිම පැහැදිලිව පියවරෙන් පියවර මම කලින් කියලා දීලා තියෙනවා. මම මේ වීඩියෝ එකේ ලින්ක් එක පහලින් දාලා තියන්න. මිටිකිරි ටික ඔක්කොම වෙන් කරගත්ත. බෝතලේ ගොඩක් පැහැදිලිව වෙන් වෙලා තියෙන නිසා ගොඩක් ලේසියෙන් අපිට වෙන් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේක ලිපේ තියාගත්තට පස්සේ ආයි අපිට මේක හැඳි ගන්න ඕන වෙන්නේ නැහැ. තනියම තෙල් ටික හිඳෙනවා. ගින්දර ටිකක් අඩුවෙන් තමයි තියාගන්න ඕනේ. අන්න දැන් මම ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්නයි සූදානම් වෙන්නේ. මේ තියෙන්නේ සෝදලා වේලට අවශ්‍ය ප්‍රමාණයට වෙන් කරගත්ත මස් එක. විදියට මස් මාළු කල් තියාගන්න විදියත් මම කියලා දීලා තියෙනවා ඔයාලට. මෙතන ඉස්ස ටිකකුයි දැල්ලෝ ඉන්නවා. මේ ටිකත් මම එකතු කරනවා ෆ්‍රයිඩ් රයිස්. මස් මාළු ඉස්ස දැල්ලෝ වගේ දේවල් අපි කරි එකක් විදියට උයන්න ගත්තේ පොඩි ප්‍රමාණයක් වෙන් කරලා තියාගන්න පොඩි භාජනයකට වගේ දාලා ශීතකරණේ. ඒ වගේ චුට්ට චුට්ට වෙන් කරලා තියාගත්තාම අපිට හදිසි ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්න, එහෙමත් නැත්නම් නූල්ස් එකක් වගේ හදාගන්න එකතු කරගන්න පුළුවන්. මේ තියෙන මම මේ විදිහට අයින් කරගත්ත ඉස්සො ටිකක්. අනු මම ඉස්ස දැල්ල ටිකට ලුණු ටිකක් දාලා හොඳින් මිශ්‍ර කරලා පැත්තකින් තියාගන්නවා. ඊළඟට උයන්න ඕන කරන භාජන ඔක්කොම ටික සෝදගන්නවා එකපාරින්ම. මෙන්න මේ මැටි භාජන සෙට් එක ගැන ගොඩාක් දෙනෙක් ගිය වීඩියෝ එකේදී මගෙන් අහලා තිබුණා මේක මොන වගේද හදලා තියෙන්නේ කියලා. මේක මැටි භාජනයක් ගන්න පුළුවන් කොහෙන්ද කියලාත් අහලා තිබුණා. මේක මැලේසියාව, චීනය, තායිලන්තය, ජපානය වගේ රටවල්වල ඉන්න කෙනෙක්ට කඩවල් වලින් ගොඩක් ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඉතින් වෙන රටක ඉන්න කෙනෙක්ට නම් ඔන්ලයින් හරහා ඕඩර් කරලා ගෙන්ව ගන්න පුළුවන්. ඔයාලා ඔන්ලයින් ඕඩර් කරන්න සර්ච් කරද්දී චයිනීස් ක්ලේ පොට් කියලා සර්ච් කරන්න. මේකේ තමයි මම අද මස්සොද්ද හදාගන්න හදන්නේ. මස්සොද්ද හදාගන්න කලින් මස් ටික තඹ ගන්න ඕනේ. මුලින්ම මස් ටික තඹගෙන ඒ වතුරෙන් තමයි අපි මස්සොද්ද හදාගන්නේ. තඹ ගන්න මස් ටික අපි ෆ්‍රයිඩ් රයිස් එකට ගන්නවා. ඉතින් මස්සොද්දක් හදන්නේ නැති වෙලාවක නම් මේ තඹ ගන්න වතුරෙන් අපිට හාල් ටික තිබේ තියාගන්න පුළුවන්. ඒ කියන්නේ හාල් ටික උයා ගන්න පුළුවන් මේ තඹ ගන්න වතුරෙන්. මස් තඹපු වතුරෙන් හාල් ටික තැඹෙන්න දුන්නම හොඳ රසට ෆ්‍රයිඩ් රයිස් හදාගන්න පුළුවන්. ඉතින් ෆ්‍රයිඩ් රයිස් එකක් රසටම හදාගන්න විදිය හාල් ටික තෝරන වෙලාවේ ඉඳන් පියවරෙන් පියවර මම ඔයාලට කලින් කියලා දීලා තියෙනවා. ඒක නිසා මෙතනදී මම වැඩි විස්තරයක් කරන්නේ නැහැ. ලුණු ටිකකුත් එකතු කළා. මම මේක ලිපේ තියාගන්නවා. අන පොල් කිරි එක පැහෙන්න පටන් අරගෙන හිමීට තෙල් ටික පෑදෙනවා. අපි මේක හැඳි ගන්න ඕනේ නැහැ. ඊළඟට මම ෆ්‍රයිඩ් රයිස් එක හදන්න ඕනේ කරන හාල් ටික රයිස් කුකර් එකට දාගන්නවා. මම ලුණු කුඩු ටිකකුත් එකතු කරනවා හාල් එකට. සාමාන්‍යයෙන් මම බත් වේදී කවදාවත් ලුණු එකතු කරන්නේ නැහැ බත් එකට.
ඇත්තටම ලුණු කියන්නේ අපි වැඩිපුර කෑමට එකතු කරගන්න ඕනේ නැති දෙයක්. ඒක නිසා ෆ්‍රයිඩ් රයිස් එකක් කහබත් එකක් වගේ දූන් තෙල් බතක් වගේ විශේෂ කෑමක් හදද්දී විතරයි ලුණු ටිකක් එකතු කරගන්න බත් එකට. මස් එක තැම්බෙනකන් මම ওই ලුණු ටික සුදු කරගන්න හදන්නේ. ලුණු සුදු ලුණු කැරට් පුංචි ගෝවා කැලකුත් මම එකතු කරගන්නවා. ෆ්‍රයිඩ් රයිස් එකට ගෝවා එකතු කරාම හරිම රසයි. ෆ්‍රයිඩ් රයිස් එකට විතරක් නෙමෙයි කොත්තු වගේ හදද්දිත් අපිට ගෝවා පොඩි කැලක් එකතු කරගන්න පුළුවන්. හරිම රසයි වගේම ප්‍රමාණයක් ටිකක් වැඩියෙන් එනවා ගෝවා එකතු කරගත්තම. මගේ ළඟ අද ලීක්ස් නැහැ. ඒ වෙනුවට මම ලුණු කොළ තමයි එකතු කරගන්නේ. මම මේ ටික සෝදගෙන එන්නම්. විදින සෝදගත්ත එළවලු ටික ඒ වගේම ලුණු සුදු ලුණු ටික ඒ අතරේ වන්න මස් එක පැහැෙනවා. මම ලිප ඕෆ් කරගන්නවා. ඒ වගේම මස් කැලි ටික අයින් කරගන්නවා. මේ මස් තඹ ගන්න වතුර එකෙන් තමයි අපි අපේ හොදි එක හදාගන්නේ, මස් හොදි එක හදාගන්නේ. ඒ වගේම මේ මස් කැලි ටික බැද ගන්න ඕනේ. මේ වතුර ටික ටිකක් මම පැත්තකින් අරන් තියා ගන්නවා. ඉස්සෙල්ලා මස් කැලි ටික එයා ෆ්‍රයි එකට දාලා බැද ගන්නවා. ඉතින් එයා ෆ්‍රයි එකක් නැත්නම් අපිට තෙල් වල උනත් බැදලා ගන්න පුළුවන්. එයා ෆ්‍රයි එකේ දානව නම් උෂ්ණත්වයේ 200ට දාලා විනාඩි 15ක් විතර බැදගත්තම ඇති. ඔයාලට කැමති නම් මේකට තෙල් චුට්ටක් ස්ප්‍රේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිකම් උනත් බැදලා ගන්න පුළුවන්. ඊළඟට මම ලුණු සුදු ලුණු ටික කපා ගන්නවා. ඒ වගේම ෆ්‍රයිඩ් රයිස් එකට ඕන කරන එළවලු ටිකත් මේ ගමම්ම කපා ගන්නවා. තෙල් ටිකත් හිඳිලා ඉවරයි. මම තෙල් ටික අයින් කරගන්නවා. ලොකු ප්‍රමාණයක් නම් තෙල් නැහැ. පොල් ගෙඩි දෙකකින් මේ ප්‍රමාණය තමයි ආවේ මට. සති 3කට 4කට විතර ඔලුවට දාන්න මේ ප්‍රමාණය ඇති මට. මේ තෙල් එකට මම කරපිංචා ඔලු හාල් වගේ දේවල් එකතු කරගෙන ඔලුවේ ගා ගන්න සූදානම් කරගන්නවා. දන්නවද මේ මොනවද කියලා? මේක රස බලලා තියෙන අය නම් දන්නව මොනවද කියලා. ඒ වගේම කොච්චර රසයිද කියලා. මේවට කියන්නේ තෙල්කා කියලා. දොදොල්වල වගේ රසක් තමයි මෙන්න මේ වගේ එන්නේ. මම නම් හරිම ආසයි කන්න. මම මේ ටික සූරලා එකතු කරගන්නවා. ඔන්න ඒ අතරේ මම ෆ්‍රයිඩ් රයිස් එකට ඕන කරන එළවලු ටික ඒ වගේම ලුණු සුදු ලුණු ටික කපා ගත්තා. එයා ෆ්‍රයි එකෙත් මස් එක හොඳින් බැඳිලා තිබුණා. මම ඒක මේ වගේ පුංචි පුංචි කෑලි වලට කඩාගෙන තියෙනවා. දැන් තියෙන ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්න. ඒටි කලින් මම මස් හොද හදාගන්නයි හදන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් කියලා තිබුණ නිසා මේ මස් හොද හදාගන්න හැටි මම ටිකක් විස්තර ඇතිව මේ වෙලාවේදී කියලා දෙන්න. එක තඹගත වතුරෙන් තමයි මේ හොද හදාගන්නේ. තෙල් ටිකක් රත් වෙන්න තියලා මම ලුණු සුදු ලුණු කරපිංචා එහෙම එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් අපි මස් කරි එකක් හදාගන්න ගන්න හැම තුන පහ බඩු වර්ගයක්ම මේකටත් එකතු කරගන්න ඕනේ. ඒ අතරේ මම බත් එක ඇරලා තියාගන්නවා. හොඳින් නිවෙන්න ඕන නිසා රස ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්න නම් බත් එක හොඳින් නිවිලා තියෙන්න ඕනේ. පුළුවන් නම් ශීතකන්නේ දාලා තියෙන බත් ගන්න පුළුවන් නම් හොඳ රස ෆ්‍රයිඩ් රයිස් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් මම දැන් බත් විලා තියෙන නිසා මේ විදිහට ඇරලා තියා ගන්නවා බත් එක හොඳින් නිවෙන්න. ලුණු සුදු ලුණු කරපිංචා ටික හොඳින් තෙම්පරාදු වෙනකොට මිරිස් කුඩු ටිකක් එකතු කර ගන්නවා තෙලටම. මස් මාළු යද්දී මේ විදිහට තෙල් එකටම මිරිස් කුඩු ටිකක් එකතු කරාම හොඳ රසක් වගේම ලස්සන පාටක් එකතු වෙනවා. ඊළඟට මම මස් තඹ පොතරෙක් එකතු කරගන්නවා. ලුණු එහෙම නම් මම දාන්නේ නැහැ මේකට. මොකද අපි මස් තඹදී ලුණු දැම්ම නිසා. ඊළඟට කොරක කැල්ලක් එහෙම එකතු කරලා මේ හොද්ද හොඳින් නටව ගන්න.
ඔන්න දැන් තමයි අපි ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්න හදන්නේ. මුලින්ම මම බිත්තර ටික තමයි බැදගන්නේ. ෆ්‍රයිඩ් රයිස් හදද්දී මේ විදිහට බිත්තර ටික හොඳින් බැදෙන්න දෙන්න ඕනේ. එහෙම නැත්නම් බිත්තර වල අර පිරි රස වගේ එකතු වෙනවා ෆ්‍රයිඩ් රයිස් එකට. ඒක නිසා බිත්තර ටික හොඳට බැදගන්න. බිත්තර ටික අයින් කරගෙන ඊළඟට ඉස්සු දැල්ව ටික බැදගන්නවා. ගොඩාක් වෙලා ඉස්සෝ දැල්ලෝ වගේ දේවල් බැඳින්න එපා. දැල්ලෝ වගේ ගොඩාක් වෙලා බැද්දම නිකන් රබර් එකක් වගේ වෙනවා. ඒක නිසා විනාඩි 2ක් 3ක් වගේ බැඳුනම ඇති. ඔන්න මේ වෙනකොට ඉස්සෝ දැල්ලෝ ඒ වගේම බිත්තර ටික ඔක්කොම බැඳගෙන ඉවරයි. දැන් අපි ෆ්‍රයිඩ් රයිස් එක හදන්න පටන් ගමු. මුලින්ම තෙල් ටික හොඳට රත් වෙන්න තියලා සුදු ලුණු ටික තමයි මුලින්ම එකතු කරගන්න ඕනේ. සුදු ලුණු ටික හොඳට බැදෙන්න දෙන්න. සුදු ලුණු වල අමු රස යනකම් හොඳින් බැදෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඉඟුරු ටික එකතු කරගන්න ඕනේ. ඊළඟට ඔයා හිතන්නේ එළවලු එකතු කරනවා කියලාද? නෑ නෑ, ඊළඟට එකතු කරන්න ඕනේ බත් එක. බත් එක හොඳට බැද ගන්න ඕනේ. මේ සුදු ලුණු රසය හොඳට බත් එකට උරා ගන්නකම්. ඒ වගේම මෙන්න මේ විදිහට බත් එක කලවම් කරද්දී බත්තට චිටි චිටි ගාලා පුපුරන සද්දයක් එන්නේ. අන්න ඒ වගේ හොඳට බත් එක බැද ගන්න. මොකද මේක නම ෆ්‍රයිඩ් රයිස්නේ. ඉතින් ඒක නිසා බත් ටික හොඳට ෆ්‍රයි වෙන්න ඕනේ. මම විනාඩි 5ක් 6ක් විතර මේ විදිහට බත් ටික බැඳ ගන්නවා. මේ විදිහට විනාඩි 5ක් 6ක් විතර බත් ටික බැදගෙන ඊට පස්සේ තමයි කැරට් ගෝවා වගේ දේවල් එකතු කරගන්නේ. රයිස් එකක් හදද්දී එළවලු ගොඩාක්, ඒ කියන්නේ එළවලු ප්‍රමාණය ගොඩක් වැඩි කරන්න එපා. එහෙම වුණොත් අපිට හැදෙන්නේ ෆ්‍රයිඩ් රයිස් එකක් නෙමෙයි එළවලු බත් එකක්. ඒක නිසා කැරට්, ලීග්ස්, ඒ වගේම ගෝවා වගේ දේවල් එකතු කරද්දී පොඩි පොඩි ප්‍රමාණයෙන් එකතු කරගන්න. අපේ ෆ්‍රයිඩ් රයිස් එක හදාගෙන ඉවරයි. ඒ වගේම මසෝතත් පැහැෙනවා. මම ඒකෙත් ලිප ඔෆ් කරගන්නවා. අවසානට මම බීම ටික හදාගන්න හදන්නේ. මේ බීම එක හදාගන්න විදිය මම ඔයාලට කලින් කියලා දීලා තියෙන නිසා මෙතනදි විස්තර කරන්න යන්නේ නැහැ. මම වීඩියෝ ලින්ක් එක පහලින් දාලා තියන්න. මේ බීම එක ෆ්‍රයිඩ් රයිස් එකක් එක්ක කොත්තු එක හරිම රසයි. මේකට මම අමු මිරිස් එහෙම එකතු කරගන්නවා. මේක ඇත්තටම ඉන්දියන් බීම එකක්. කුලුක්කි සර්බත් කියලා තමයි මේකට කියන්නේ. ඔයා ඉන්දියාවේ ගිහිල්ලා තියෙනවා නම් මේව පාරවල් වල හදලා තියෙනවා. ඔයා ඕන තරම් දැකලා ඇති. ඒ වගේම හොඳට කූල් කරලා තමයි ගන්න ඕනේ. එතකොට තමයි හොඳටම රස තියෙන්නේ. ඉතින් මගේ සම්පූර්ණ කැම වෙලා හදාගෙන ඉවරයි. ඒ වගේම රසම රස බීම එකකුත් හදාගත්තා. පොල්තර ටිකත් හිඳගත්තා. ඒ දිහා බලාගෙන හිටපු, මං කියන දේවල් අහගෙන හිටපු ඔයාට ගොඩාක් ස්තුතියි. මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.